මේ කතානායකතුමාටත් මිලිමීටර් 500කින් එහෙන් ඉන්න එවගේම අරලියගහ මන්දිරේ තාමත් නොගින් ඉන්න රජිල්වෙත් ප්‍රසිංහ පැතුම ඇතුළු ඔය නඩේට ජාත්‍යන්තර ප්‍රජාවට මේ මණ්ඩලා කියන්නේ ඊළඟ පැය 48 වල ඔය ඉවත් වෙන්නේ නැත්නම් මේ ජනගහ ඔය හරහා ගලනයි කියන කාරණේ විස්තරවලුනි ගලනයි කියන කාරණේයි ජනාධිපතිතුමා ගත්ත සෑම තීන්දුවක්ම ව්‍යවස්ථාන කුලයි නීතියට එකඟයි නීතියට එකඟ නැත්නම් උසාවියට යන්නේ තිබුණා අද නේද උසාවියට ගියේ උසාවියට ගියොත් මේක පරදිනවා එහෙනම් උසාවියෙන් පරදිනවා නම් අපි ජනතාවත් මේක පරද්දනවා පරද්දලා ඉවරයි පරද්දලා ඉවරයි එදා ජනවාරි 9 2015 රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හැටියට දිවුරුම් දුන්නේ දීමෝ ජයරත් මැතිතුමා අගමැති හැටියට ඉන්නවනේ අගමැති වරු දෙන්නයි එදා හැබැයි අද දෙන්නෙක් නැහැ අද රනිල්ව අයින් කරලා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති හැටියට පත් කළේ ගසත් කළේ ඉන්නවරුනි ඒක නීත්‍යානුකූලයි ඒක නීත්‍යානුකූල නිසා තමයි කුටුව ලෑස්ති කරන්නේ අගමැති කුටුව පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දුන්නා සභානායක කාර්යාලයේ දුන්නා දැන් කතානායකතුමා වෙන සින්දුවක් කියන්න යනවා වෙන සින්දුවක් එදා 45ක් කෙටපු රනිල්ව අගමැති කරනකොට 142ක් කෙටපු අපි විපක්ෂයේ ඉන්නකොට තමන් රාජපක්ෂ කතානායකතුමා කිව්වනේ බලය පෙන්වන්නයි කියලා රනිල් වික්‍රමසිංහට පුළුවන්ද 42යි 145යි බෑ දැන් මේ පුස්කාච්ච ලේඛනයක් අරගෙන දැන් සතියකට කලින් අත්සන් කරපු ලේඛනයක් අරගෙන කතානායකතුමා කියනවා පාර්ලිමේන්තුවේ බහුකරයේ කියනවා කැදොන්න ඔය පුස්කාපු ලේඛනය අත්සන් ඔය පැත්තේ නැහැ ඒ වයින් මෙතන තව එනවා දරාගෙන කොට අපි 14 වෙනිදා වෙනකොට 120ක බලේ පෙන්නලා ඔතෙන්ද එනවා හැබැයි නීති විරෝධීව පාර්ලිමේන්තුව කැදෙන්න මේ ජනගහ ඔබතුමාගේ කේහරහ අරදී වන්නවට හරවණයි කියන එක අපි නෙමෙයි කියනවරුනේ සෙල්ලම් කරන්න එපා ජනමතයත් එක්ක කියන එක කතරගමතුමාට අපි කියනවා එහෙම වුණොත් වෙන්නේ එයා නීති විරෝධීව කැදෙවුවත් වෙන්නේ 14 වෙනිදාට නොවැම්බර් මාසේ 120ක් පෙන්නලා ණය පත්‍රයේ හමුකේ කඩින්න පාර්ලිමේන්තුවේ අලුත් කතානායකවරේ තෝරගැනීම කියන එක අපි අනුජාත ප්‍රතිමාවක් කරගෙන ඉන්නවා එසේ කියමින් තමුන්නාන්සේලා අද මේ ගලපු ජනගහ අධිකරු මහින්දපාල සිරිසේන ජනාධිපතිතුමාට ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මේ නායකවට රොක් වෙන්න ඔබතුමන්ලා ඉන්නකම් මේ සටන අපි ගෙනෙහිලා ඊළඟ වැඩිවරණය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කළා නව ආණ්ඩුව එදාට පිටවන කියන කෙනෙක් කියමින් ඔබ සිදුවන ජයවේවා කියමින් ආගලවස්තු